ඊයේ රාත්‍රියේ වත්තල කදිරාන පාළි මසරෙන් කැලණි ජගට දරුවෙකු විසිකල පුවතක් ගැන අසන්නට ලැබුණා. දරුවා විසිකර එම කාන්තාවද ගගට පැනීමට සූදානම් වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාව පොලිසියට බාර දී තිබෙනවා. කෙසේ වෙතත් දරුවා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර දරුවා සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. 42 හැවිරිදි මෙම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන අතර ඇය කලක සිට රෝගී තත්වයකින් පෙළෙන බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඇයගේ දෙවන විවාහයේ සැමියා මියගොස් ඇති අතර පළමු විවාහයෙන් ඇයට 15 හැවිරිදි දරුවෙක්ද සිටිනවා. මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ පවුලේ ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් තමන් මෙලෙස සීවිදිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ බවයි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින අධි උද්ධමනය දිගින් දිගටම ඉහළ පැවතිය හොත් දෙසැම්බර් මාසයේදී පාන් රාත්තලක් රුපියල් 1790ක් මිලට යනවති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සුනිල් ජයන්ත නවරත්න පවසයි. මාර්තු මාසයේ වන විට 118.2ක පැවති මෙරට උද්ධමනය අප්‍රේල් මාසයේ වන විට 133.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව හෙතෙම අවධාරණය කරයි. මේ ආකාරයෙන් සෑම මාසයක් අවසානයේම උද්ධමනය 130කින් ඉහළ ගියහොත් මේ වන විට රුපියල් 100කට අලෙවි කරන සෑම භාණ්ඩයක්ම දෙසැම්බර් වන විට රුපියල් 1790ක් වනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පෙන්වා දෙයි. මෙය අධි උද්ධමනයක් බැවින් ඒ ඉතාමත් භයානක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.